අයිබෝවන් අපේ රස YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා ගොඩාක් දන්නේ නැති කාලා නැති අපේ ඇඟ මේ දවස්වල ගොඩාක් රස්නේ කාලේ. ඉතින් ගොඩාක් සිහිල්වට තියාගන්න පුළුවන් ගොඩාක් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඒ තමයි කිතුල් තලප කියන තලප විශේෂයේ හදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඒකට මොනවාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා බලමු. කිතුල් තලප හදාගන්න නම් අවශ්‍ය වෙන්නේ කිතුල් පිටි ග්‍රෑම් 500ක්, ඒ වගේම වතුර සහ ලුණු. ඔන්න ඔය ටික විතරයි කිතුල් තලප හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ හොදියකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා ඊළඟට මම කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම කිතුල් තලප එක හදාගෙන ඉමු. ඉස්සෙල්ලාම අපි ගත්ත කිතුල් පිටි ග්‍රෑම් 500 මේ විදිහට භාජනයකට දාලා වතුර චුට්ට චුට්ට මේ විදිහට දාලා මේක කැට ගැහෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මම කලවම් කරනවා. මේක ගොඩාක් කුකුවට ගන්නත් එපා. තරම දියට හදා ගන්න ඕනේ. මොකද මේක ලිපියේ තිබ්බ ගමන් එකපාරට ඝනගතියට හැදෙන ද්‍රව්‍යයක් තමයි මේ කිතුල් පිටි කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් මෙන්න මේ වගේ දියට ගන්න. ඒ වතුර ප්‍රමාණය ඉතින් පිටිවල ඝනකම මත තමයි රැඳිලා තියෙන්නේ. දැන් මම නම් මේවා සමනින් ගෙදර කිතුල් ගහේ ඇතුලේ තියෙනවා බොඩයක්. අනේ බොඩය කොටලා වතුර මිරිකලා ඒ වතුර හෙදෙන්න තියලා ඊට පස්සේ ඒ පිටි අවුවේ වේලලා එහෙම හදාගත්ත පිටි තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේව ගොඩක් උකුවට ඒ වගේම කහට ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා ලේසියෙන් මේක මේ ගානට වගේ දියට හදාගත්තම ප්‍රමාණවත්. ඉතින් ඔයාලන්ට පහසුවෙන් බෙහෙත් බඩු ආයුර්වේද බඩු තියෙන කඩවල් වල තියෙනවා මේ කිතුල් පිටි. මෙලදී ගන්න පුළුවන් මේ වගේ රස්නේ කාලට ඇඟ නිවන ඇඟ සීතල කරන කෑමක් විදිහට තමයි මේ කිතුල් පිටි ආදි කාලේ ඉඳලම මිනිස්සු අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම ආහාරයට ගන්නෙ. විශේෂයෙන් උදේ ආහාරයකට වඩාත් සුදුසුයි. දැන් මම මේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ අපි දැන් දිය කරගත්ත මිශ්‍රණය මේ විදිහට ලොකු තාච්චයක් ගන්න ඕන. මේක අපිට හැඳිගා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි දොදොල් වගේ දේවල් හැඳිගා ගන්නවා වගේ ලොකු තාච්චයකට මේක දාගන්න. මොකද මේක හැදෙනකොට ගොඩක් වැඩි වෙනවා. අනික අපිට පහසුවෙන් මේක කලවම් කරගන්න පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න මේක තාච්චියට දාපු වෙලාවේ ඉඳලම හිමින් මේක නවත්තන්න නැතුව කලවම් කරමින් මේක හදා ගන්න ඕනේ. නැත්තම් ඉක්මනට මේක කැට ගැහිලා යන්න පුළුවන්. ඒ වගේ ගින්දර ඔයාලට මද ගින්නේ තියාගෙන හැඳිගා ගන්නවා නම් ගොඩක් හොඳයි. මේක නවත්තන්න නැතුව විනාඩි 10ක් 15ක් විතර මේ විදිහට හැඳිගානකොට මෙන්න මේ වගේ දොදුල් ගතියට එනවා. මෙන්න මේ වගේ දොදුල් ගතියට ආවට පස්සේ මේක ලිපෙන් බා ගන්න. මේ වගේ පේනවද ඔයාලට ඇලෙන නොඇලෙන ගතියට මේ තාච්චේ වටේ මේක කැරකෙන වෙලාවක් එනවා දොදොලි වගේ. අන්න ඒ වෙලාවට මේක නවත්තලා නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ පැය 5ක් 6ක් වගේ නිවුනට පස්සේ මේක හයි වෙනවා. හයි වුණාම අපිට කෑලි කපලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මම මේක දැන් රස්නේ නිවෙන්න මේ විදිහටම පැය 5ක් පමණ තියෙනවා. ඊට පස්සේ බලමු අපි මේකේ කෑලි කපා ගන්න. ඉතින් මේක නිවෙනකන් මම දැන් මේකට අවශ්‍ය පැණි හොද්ද සාදන විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ පැණි හොද්ද කියලා අපි හඳුන්වන්නේ මේක කිරි සහ සීනි ඒ වගේම සුදු ලුණු ද්‍රව්‍ය යොදාගෙන හදන උකුවට හදාගන්න හොද්දක් නිසා තමයි අපි මේකට පැණි හොදි කියලා කියන්නේ. මෙතන අරගෙන තියෙනවා මම සුදු ලුණු බික් කීපයක්, ඒ වගේම සීනි ග්‍රෑම් 100ක් පමණ සහ මෙතන තවත් අරගෙන තියෙනවා මම ගම්මිරි සැට කීපයක්, ඒ වගේම පොල් බෑයක පමණ හොඳට උකුවට හදාගත්ත මිටිකිරි ස්වල්පයක්. මේ අඩු කෝප්ප 5ක් විතර මං මිටිකිරි මෙතන අරගෙන තියෙනවා මං ලොකු කිතුල් තලපයක් හදාගත්ත නිසා. ඊට පස්සේ ගම්මිරිස් සැට ටික මේ විදිහට වංගෙඩියට දාලා චොප් කරගන්න ඕනේ.
ගම්මිරිස් කුඩු පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් ගම්මිරිස් ඇට මේ විදිහට චොප් කරගන්න ඕන හොඳයි. නැත්නම් ඒක අර දූවිල්ල වගේ කුඩු දැම්මහම හොදියේගේ පාවෙන ගතියක් එනවා. ඒ නිසා මේ විදිහට චොප් කරගන්න. චොප් කළා මේ ටික අපි හොදියක පිළියෙල කරගන්න බඳුනට මේ විදිහට දාගන්නවා. තාච්චියක් කර ඔයාලට කැමති භාජනය පාවිච්චි කරන්න. ඒකට ගම්මිරිස් ටික දානවා. ඊට පස්සේ මේ විදිහට සුදු ලුණු ටිකත් චොප් කරගන්නවා. ඒකත් චොප් කරලා හොදියක පිළියෙල කරගන්න බඳුනට දාගන්න. දාලා ඊට පස්සේ මේකට සීනි ග්‍රෑම් 100 එකතු කරගන්න. සීනි ග්‍රෑම් 100ක් දාලා ඊළඟට ලුණු කුඩු තේ හැඳි කාලක් පමණ දාගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊළඟට මිටිකිරි හදාගත්ත මිටිකිරි එක මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ උකු ගතියට මිටිකිරි හදාගන්න ඔයාලත් මතක තියාගන්න. මොකද මේක නැත්තම් ගොඩාක් වතුර වැඩි වුණාම කන්න අපහසුයි. ඉතින් මේ ටික ඔක්කොම හොඳින් කලවම් කරගන්න. ඊළඟට මේකට කහ කුඩු බොහොම පොඩි ප්‍රමාණයක් තේ හැඳි කාලකටත් වඩා අඩුවෙන් දාලා මඳ කහ පාටක් එන්න පිළියෙල කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ හොදියක මෙන්න මේ වගේ ලිපේ තියලා මඳ ගින්නේ, ගොඩාක් ගින්දර දාන්න අවශ්‍ය නැහැ, මඳ ගින්දරේ මෙන්න මේ වගේ හැඳිගා ගන්න ඕනේ. මොකද ගොඩාක් ගින්දර දැම්මොත් එහෙම එකවර හොදියක වතුර වෙලා යන්න පුළුවන්. ඒ නිසා නොනවත්වා මේ විදිහට කලවම් කරන ගමන් හොදියක පිළියෙල කරගන්න. මේක මැදින් ඉදීගෙන එනකොට ප්‍රමාණවත් වෙනවා. ගොඩාක් පිස ගන්න අවශ්‍ය නැහැ. විනාඩි 5ක් විතර ලිපේ තියලා රත් කරගත්තාම ඇති. මෙන්න මේ ගානට වගේ මැදින් ඉදෙනකොට මං හොදියක බිම තියා ගන්නවා. හොදියක පිළියෙල කරගෙන ඉන්නකොට දැන් කිතුල් තලපේක ගානට නිවිලා තියෙන්නේ. මම අද උදේ කන්න ඊයේ හවස තමයි කිතුල් තලපේක හැඳි ගාලා තිබ්බේ. ඉතින් ඔයාලටත් හවස රෑ වෙලාවේ හැඳි ගාලා තියෙන කිතුල් තලපේක උදේට කන්න හොදියකක් උදේ හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම බලනවා දැන් කිතුල් තලපේක හොඳට කෑලි කපලා එහෙමේ කරගන්න පුළුවන්. බලන්න දුදුල් වගේම මේක කෑල්ලක් කපලා මම පිඟානට දාගත්තා. ඒ වගේම හදාගත්ත හොදි ටිකත් උණු උණුවේ මම මේකට උඩින් දාගෙන රස බලන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් උදේ කෑමට පහසුවෙන් හදාගන්න පුළුවන් මේ කිතු තල්පවල. ඔයාලත් රස බලන්න. ඔයාලට බඩ දැවිල්ල, ඒ වගේම කකුල් යටිපතුල් පැලෙන අය ඉන්නවා ගොඩාක් උෂ්ණ කාලේ. ඒ වගේම තොල් පැලෙන අය, ඒ වගේ අයට ඇඟ උෂ්ණ ගතිය අඩු කරගන්න ගොඩාක් ඉවහල් වෙන කෑම වර්ගයක් තමයි මේ කිතුල් තලප කියන්නේ. ඉතින් මේක හදලා රස බලන්න. ඒ වගේම අපේ රස YouTube channel එක subscribe කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේ කෑම වල රසගුණ ලියලා එවන්න. ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න මම දාන කෑම හැමදාම බලන්න නම් අපේ channel එක subscribe කරලා පහතින් තියෙන bell icon එකත් click කරලා තියන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.